යුද්ධය හා සම්බන්ධයෙන් කතා කිරීමේදී රණවිරුවන් ගැන ඒකාබද්ධ විපක්ෂය නිතර කතා කරා. නමුත් අපි කනගාටු වෙනවා රණවිරුවන් සඳහා අවුරුදු 20කින් නොකරපු කටයුතු ගණනාවක් අපිට ක්‍රියාත්මක කරන්නද සිද්ධ වෙලා සිදු වුණා මේ අයවැය තුලින්. විශේෂයෙන්ම රණවිරුවන්ගේ ඇඳුම් සඳහා දෙන දීමනාව අපි විශාල ප්‍රමාණයකින් වැඩි කරලා තියෙනවා තුන් ගුණයකින්. ඒ වගේම ඒ විතරක් නෙමෙයි රණවිරුවන් සඳහා ලබා දෙන නිවාස වලට අපි ජනවාරි මාසේ 2019 කුලිය ලබා දුන්න ප්‍රමාණය වාගේ දෙගුණයක් එහෙමනම් 100%කින් ඒ කුලිය අපි වැඩි කරලා දීලා තියෙනවා. ඒ වගේම රණවිරුවන් සඳහා ලබා දුන්න කමාන්ඩෝ දීමනාව රුපියල් 1000 ප්‍රමාණය අපි රුපියල් 5000 දක්වා විශාල ප්‍රමාණයක ඒකේ 5 ගුණයකින් අපි වැඩි කරලා තියෙනවා. එවැනි ආකාරයේ කටයුතු ගණනාවක් අපි රණවිරුවන් වෙනුවෙන් මේ අයවැයෙන් අපි ඉෂ්ට කළ දීලා තියෙනවා. මම හිතන්නේ රණවිරුව වෙනුවෙන් කෑ ගහන අයට අවුරුදු 20ක් පහුගිය කාලයේ ආණ්ඩුව කරපු උදවියට යුද්ධයට ඒ දායකුණුයි රණවිරුවන් වෙනුවෙන් මේ කටයුතු එකක්වත් ඉෂ්ට කරන්න බැරි වීම ගැන අපි කනගාටු වෙනවා. අපි සතුටු වෙනවා අද මේ අපි ඉදිරිපත් කරන අයවැය තුලින් ඒ අයට ඒ අවශ්‍ය සහන ගණනාවක් ලබා දෙන්න අවස්ථාව උදා වුණා. ඉතින් ඒ වගේම අපි රජයේ නිලධාරීන්ගේ වැටුප අපේ රජයේ ආරම්භ වුණු වහාම අපි රජයේ නිලධාරීන්ගේ වැටුප වැඩි කරන්න ආරම්භ කරා. අපි බලයට පත් වෙනකොට 11,730ක් වුණු කාර්යාල කාර්ය සහායක වැටුප අපි පළවෙනි අවුරුද්දේම 14,234 දක්වාත් රුපියල් 2,504කින් අපි වැඩි කරා. ඒ කියන්නේ මූලික වැටුපට එකතු කරා. මීට අමතරව දීමනාවක් හැටියට අපි රුපියල් 10,000ක මුදලක් පළවෙනි අවුරුද්දේම 2015ෙම අපි ලබා දුන්නා. ඒක වසරින් වසර අපි වැටුපට එකතු කරා. 2017 කාර්යාල කාර්ය සහායකගේ වැටුප 16,738ක්, ඒ කියන්නේ වැඩි වෙලා තියෙනවා 5,008කින්. ඒ වගේම 2018දී 19,242ක්, ඒ වෙනකොට වැඩි වෙලා තියෙනවා 7,512කින්. ඒ වගේම 2019දී මේ අවුරුද්දේදී 21,746ක්, ඒ කියන්නේ 10,000කට වැඩි ප්‍රමාණයක් දැන් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම 2020 වෙනකොට 24,250 දක්වා, ඒ කියන්නේ 12,502කින් පඩිය වැඩි වෙනවා. අපි ආරම්භ කරනවට තිබුණු වැටුපට වැඩිය 107%කින් අපි සෑම රාජ්‍ය නිලධාරියෙක්ගේම වැටුප වැඩි කරලා තියෙනවා. මම මේ කතා කරේ කාර්යාල කාර්ය සහායකී, අපි ගත්තොත් උපාධිධාරී, හෙදි, ඒ වගේම ගුරු, මේ හැම කෙනාගේම පඩිය මූලික ආරම්භයේ තිබේ 15,620යි. අපි ඒක මේ වෙනකොට 29,000 දක්වා වැඩි කරලා තියෙනවා. ලබන අවුරුද්දේ 32,525 දක්වා වැඩි කරලා තියෙනවා. ඒ වගේම අමාත්‍යංශ ලේකම් මට්ටම ගත්තොත් 47,517 ඉඳලා ඒක 98,650 දක්වා වැඩි කරලා තියෙනවා.